පසුගියදා පැවති සමස්ත ලංකා අපරදිග්ග ශිෂ්‍ය බට තූර්ය වාදන තරගාවලියේ බාලකංශයේ ශූරතාවය දිනා ගැනීමට මොරටුව වෙල්ස් කුමර විද්‍යාලය සමත් වුණා. වාසියෙන් අපි අද සන්තෝෂ වෙනවා මොරටුව වේස් කුමරි විද්‍යාල විද්‍යාලපති වාසියෙන් මේක ඓතිහාසික ජයග්‍රහණයක් අපි ලබාගෙන තියෙනවා මෙවර රන්ටඹේ ජාතික ශිෂ්‍ය බටක බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අපරදිග තූර්යවාදක කණ්ඩායම් තරඟවලදී මයිති ප්‍රථම වරට ලංකාවේ පළවෙනි ස්ථානය ලබා ගැනීමට අපේ දරුව සමත් වෙලා තියෙනවා විද්‍යාලයේ දරුවෝ මයිති වෑන් කණ්ඩායමක් වගේම ඒ වගේම ශිෂ්‍ය බටක කඳවුරකට සහභාගී වෙන හැම අවස්ථාවකම ඔවුන් ජයග්‍රහණ අරන් තියෙනවා. ඉතින් මයිති මං විශේෂයෙන්ම ඒ කටයුතු කළ ඒ කටයුතු වෙනින් මෙහෙවුණු සියලුම කුරුමාත්මාත්මෙන් ස්තුති පුද කරනවා. ඒ වගේම ජාතික ශිෂ්‍ය බට බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේජර් ජෙනරාල් රාජගුරු මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට මෙම කටයුත්තේදී අපේ දරුවෝ පුදුම කැපකිරීමක් කළා. විද්‍යාලය වෙනුවෙන් ජීවිතයේ සැබෑ අර්ථය තේරුම් ගන්න බාහිර විෂය ක්‍රියාකාරමක් විදිහට ශිෂ්‍ය බටෙක් විදිහට ඉදිරිපත් වෙන එක ලොකු ජයග්‍රහණයක්. වෙල්ස් කුමාර විද්‍යාලයේම ආදිශිෂ්‍යෙක් විදියට මේ පාසල් භූමිය තුළම මේ ක්‍රීඩා පිටිය තුළම මේ විදියටම ශිෂ්‍ය බට කටයුතු වල නිහලිලා අද ශිෂ්‍ය බට කණ්ඩේ ශිෂ්‍ය බට තූර්යවාදක අපරදිග තූර්යවාදක කණ්ඩේ උපදේශකවරයා විදියට කටයුතු කරන්න ලැබීම ඇත්තටම මම ලැබූ වාසනාවක්. ඒ වගේම අපිව මේ ස්ථානයට කැඳවගෙන ආපු අපේ ගරු විදුහල්පතිතුමාට විශේෂ ස්තුතියක් පිරිනමන්න ඕනේ. මේ විදියට මේ තූර්යවාදක කණ්ඩේ අද මේ ජයග්‍රහණය ලබා ගන්න මූලිකම හේතුව ඇත්තටම අපේ ගරු විදුහල්පතිතුමා එතුමා මුලින්ම දැක්ක මේ ශිෂ්‍ය බට කණ්ඩයට තියෙන දක්ෂතාවය මේ තූර්යවාද කණ්ඩයට තියෙන දක්ෂතාවය එතුමගේ දැක්ම අනුව තමයි උපදේශකෙන් විදියට අපි මේ පාසලට පැමිණෙන්නේ. අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන දැනුම විතරක් නෙවෙයි අධ්‍යාපනය පරිපූර්ණ වෙන දැනුම ආකල්ප කුසලතා කියන තුනම තියෙනවා. අද වර්තමානයේ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මේ විභාග පාදක කටයුත්තක යෙදුනම ඒ දැනුම විතරයි සාතිකයක් තියෙන. නමුත් දරුවෙක් සමාජයට යනවා නම් දැනුම ඒ වගේම හොඳ කුසලතාවයක් ආකල්පයක් තියෙනවා. අන්න එතෙන්දී මේ හැම බාහිර ක්‍රියාකාරකමම පාසලේ විෂය බාහිර කටයුත්තක් විදිහට හැම දරුවෙක්ම පාසල් කාලය තුළ ප්‍රගුණ කරන්න ඕන. ඉතින් අන්න ඒක තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. වර්තමානයේ අධ්‍යාපනයෙන් පමණක් මත් වූ බොහෝමයක් පිරිසකගෙන් යා 25ක් වගේ සුළු කොටසක් තමාගේ දක්ෂතාවයේ අඳුනාගෙන ඉදිරියට යන අවස්ථාවක ඔවුන් අතිදක්ෂයෝ කියන මුළු ලංකාවටම පෙන්වන්න හැකිවීම භාග්‍යයක් කොට සලකනවා. නොයෙකුත් බාධක කම්කටොළු මැද තමා මේ ගමන අපි ගියේ. ඉතින් අපිට ලොකු සතුටක් තියෙනවා මේ වෙලාවේ මේ සමස්ත ශූරතාවය දිනා ගැනීම සම්බන්ධයෙන් වීරස් කුමාර මාතා වෙනුවෙන් අපි ඇත්තරම මේ දරුවන්ටත් ස්තුතිවන්ත වෙනවා.